අපි අද හදන්න යන්නේ රට ඉදි වලින් අලුවා ටිකක්. මම මීට කලින් හදපු අවුරුදු රෙසිපීස් ටිකත් ඔයාලට මගේ අවුරුදු රෙසිපීස් කියන ප්ලේලිස්ට් එකෙන් බලා ගන්න පුළුවන්. රට ඉදි අලුවා ටික හදා ගන්න අපිට ඕන කරන දේවල් ටික තමයි මේ තියෙන්නේ. මුලින්ම අපි රුලන් ටික pan එකකට දාලා පොඩ්ඩක් වෙලා බැද ගන්න ඕනේ. ඔයාලා මේක ගොඩාක් වෙලා බදින්න යන්න එපා. යන්තම් රුලන් වල සුවඳ එනකම් බැදුනහම ඇති. ඊළඟට සීනි ටිකයි ටින්කිරි ටිකයි pan එකකට දාගන්න. දැන් ඔයාලගේ උකු කිරි ටින් එකට fresh milk ටික දාලා හොඳට කලවම් කරලා ඒක ඉතුරු වෙලා තියෙන කිරි ටිකත් අරගෙන මේ pan එකටම දාගන්න. ඊළඟට අපි මේ pan එක ලිපේ තියලා මද ගින්දරේ සීනි ටික දිය කරගන්න ඕනේ. සීනි ටික හොඳටම දිය වුණාම බැදගත්ත රුලන් ටිකයි පොඩියට කපාගත්ත රට ඉඳි ටිකයි දාගන්න. දැන් මේ මිශ්‍රණේ දිගටම හැඳි ගාන ගමන් මද ගින්දරේ උණු කර ගන්න ඕනේ. ඔයාලා මේක හැඳි ගාන එක නම් නතර කරන්න එපා. එහෙම වුණොත් එහෙම මේ මිශ්‍රණේ අඩිය අල්ලනවා. මේක ටිකක් ඝන වුණාම අපිට පුළුවන් මේකට වැනිලා ටිකයි පොඩියට කපාගත්ත කජු ටිකයි එකතු කරගන්න. මිශ්‍රණේ තව ටිකක් ඝන වෙලා ටිකක් ගුලි වෙන ගානට ආවහම බටර් ටික දාගන්න ඕනේ. දැන් මේ අලුව මිශ්‍රණේ තව ටිකක් ඝන වෙලා pan එක වටේ ඇලෙන්නේ නැති මට්ටමට ආවහම ඉක්මනින්ම මේක තැටියකට දාලා තුනී කරගන්න. මේක මීට වඩා තවත් ගොඩක් උණු කළොත් එහෙම ඔයාලගේ අලුව ටික හයි වෙලා යයි. දැන් අපි මේක ගොඩක් හයි වෙන්න කලින් කෑලි ටික කපාගෙන අලුව එක හොඳටම නිමෙනකන් තියලා තියන්න ඕනේ. අලුව ටික හොඳටම නිමුණට පස්සේ අපිට පුළුවන් කෑලි ටික වෙන් කරගන්න. ඔයාලත් අනිවාර්යයෙන්ම මේ රට ඉඳි අලුව එක මේ පාර අවුරුද්දට හදලා බලන්න. ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.